ශිෂ්‍යත්වය හරි ලේසි. මේ ශිෂ්‍යත්ව විභාගයට සූදානම් වන අපේ පුංචි යාළුවන්ටයි. ආයිබුවන් පුංචි දුවේ පුතේ, සිතේ FM පුංචි අපේ ගුරු ගෙදර ශිෂ්‍යත්වය හරි ලේසි පාඩම් මාලාවත් එක තමයි අපේ පුංචි දූල පුතාලා අදත් සම්බන්ධ වෙන්නේ. මම අද අපේ පුංචි දරුවන් එක්ක කතා කරන්නේ ප්‍රස්ථාර පිළිබඳව. පුංචි දුවේ පුතේ, ප්‍රස්ථාරයක් අඳිනකොට අපිට දත්ත සමූහයක් ලැබෙන්න ඕනේ. දත්ත කියන්නේ තොරතුරු. අපි කල්පනා කරලා බලමුකෝ, අපේ ගෙවත්තේ පිපිලා තියෙන මල්, අපේ ගෙවත්තේ පිපිලා තියෙනවා රෝස පාට මල්, තැඹිලි පාට මල්, රතු පාට මල්, කහ පාට මල්, සුදු පාට මල්, ওই විදිහට මල් විවිධ පාට මල් පිපිලා තියෙනවා. ඉතින් අපිට පුළුවන් රතු පාට මල් 8යි, නිල් පාට මල් 6යි, තැඹිලි පාට මල් 4යි, කහ පාට මල් 10යි. ওই විදිහට ඔන්න අපිට මල් පිපිලා තියෙනවා. දැන් අපි මොකද කරන්න ඕනේ? මේක ප්‍රස්ථාරයක ලකුණු කරන්න ඕනේ. මේ ප්‍රස්ථාරයක ලකුණු කරනකොට සිරස් අක්ෂයත් තිරස් අක්ෂයත් අපි ඇඳ ගන්න ඕනේ. ඉහළ සිට පහළට ගමන් කරන රේඛාව සිරස් අක්ෂය. ඒ වගේම එම රේඛාවේ අවසානයේ දකුණු අතට විහිදෙන තිරස් අක්ෂය. ඒ දෙක අපි ඇඳ ගන්නවා. මේ රේඛා දෙක හමු වන තැනට අපි බිඳුව යොදනවා. දැන් පුංචි දුවේ පුතේ, අපිට පුළුවන් සිරස් අක්ෂය නම් කරන්න මල් ප්‍රමාණය කියලා. එතකොට තිරස් අක්ෂය අපිට නම් කරන්න පුළුවන් මල් වර්ග කියලා. ওই විදිහට අපි සිරස් සහ තිරස් අක්ෂ දෙක නම් කරලා අවසානයේ සිරස් අක්ෂයේ දිගේ කොටු දෙකෙන් දෙකට අපි සලකුණු කරනවා. පුංචි රිකෑල්ලක් නැත්තම් තිතක් අපි තියාගන්නවා සිරස් අක්ෂයේ දිගේ දෙකෙන් දෙකට. එහෙම තියාගෙන අපි මොකද කරන්නේ? කොටු දෙකක් ගිය තැන 2 4 6 8 10 කියලා ඉහළට අපි දෙකෙන් දෙකට සලකුණු කරගන්නවා. ඊළඟ පුංචි දුවේ පුතේ, අපි තිරස් අක්ෂයට මොකද කරන්නේ? කොටු දෙකෙන් දෙකට සලකුණු කරගෙන යනවා. හැබැයි කොටු දෙකක් ගිය තැන ඉහළ සිට පහළට අපි රේඛාව අඳිනවා. ආයිත් කොටු දෙකක් ගිය තැන ඉහළ සිට පහළට රේඛාවක් අඳිනවා. ඔය විදිහට දෙකෙන් දෙකට ඉහළ සිට පහළට රේඛා සමාන්තරව ඇඳ ගන්නවා. ඇඳගෙන කොටු දෙකක් ගියහම තියෙන ස්තම්භයේ යටින් අපි ලියනවා රතු කියලා. ආයිත් කොටු දෙකක් අතහැරලා ඊළඟට තියෙන ස්තම්භයේ නැත්තම් ඉහළට ගමන් කර රේඛා දෙක යටින් ලියනවා අපි නිල් කියලා. ඊළඟට අපි තැඹිලි කියලා ලියනවා. ඊළඟට කහ කියලා ලියනවා. ඔන්න ඔය විදිහට ලියලා අපිට පුළුවන් අපේ තියෙන දත්ත අනුව මේක ලකුණු කරන්න. එන අපේ පුංචි දුව පුතා කල්පනා කරන්න, දැන් මේක නිවැරදිවම ලකුණු කරන්නේ කොහොමද කියලා. එහෙම කල්පනා කරන අතර අපේ පුංචි දුව පුතාට මද විවේකයක් ලබා දෙනවා ගීතයක් රස විඳින්න. ඔව්, අපි දැන් කල්පනා කරමින් ඉන්නේ ප්‍රස්ථාරයක කොහොමද අපි මේක නිවැරදිව සලකුණු කරන්නේ. පුංචි දුවේ පුතේ, රතු කියලා තියෙන තීරුව දිගේ අපි ගමන් කරනවා ඉහළට සිරස් අක්ෂයේ දිහා බලාගෙන. එතකොට අපිට පේනවා මේකේ 2 4 6 8 කියලා සටහන් වෙලා තියෙනවා. එතකොට රතු මල් 8ක් කියලා අපි දන්න නිසා අපි 8 කෙලින් හරියටම එම ස්තම්භයේ අතර පමණක් රැඳෙන විදියට සීමා ඉරක් ලකුණු කරනවා. හරියටම සීමාව ලකුණු කරනවා. හැබැයි මේ සීමාව ස්තම්භයෙන් එළියට ඇදිලා යන්න බෑ. සිරස් අක්ෂේ ඉඳලා ඇඳගෙන එන්නත් බෑ. ඊනකටත් එහෙමයි පුංචි දුවේ පුතේ, නිල් පාට තීරුව ඉහළට අපි ගමන් කරනවා. අපිට පේනවා නිල් පාට මල් 6ක් තියෙනවා. ඒ නිසා
අපි 6 කියන එක සිරස් අක්ෂයේ දිහා බලාගෙන සලකුණු කරගෙන මේ නිල් පාට කියන තීරුවේ හරියට 6 කෙලින් ඉරක් ඇඳ ගන්න. ඒකත් අපි ස්තම්භය ඇතුලේ විතරයි එළියට යන්න දෙන්නේ නැහැ. ඔය විදිහටම පුංචි දූපතේ තැඹිලි පාටත් කහ පාටත් අපි සලකුණු කරගන්න. දැන් ඔන්න මතක තියාගන්න ඕනේ මේ සීමාව සලකුණු කර ගැනීම අනිවාර්යයෙන්ම කළ යුතුයි. ඊළඟට ඔන්න අපේ පුංචි දූපතාට තියෙන්නේ මේක වර්ණ කරන්න. අපේ පුංචි දරුව කැමති නම් මේක පාට පැන්සලකින් වර්ණවත් කරගන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඔය පැන්සලෙන්ම පුංචි දුව පුතාට පුළුවන් ඉරි කෑලි ටිකක් ගහලා මේක සකස් කරගන්න. හැබැයි ඉරි කෑලි කිහිපයක් ගහනවා කිව්වට පුංචි දුල පුතාලා අර කලින් යෙදුව සීමා ඉර වගේම ඒ අතටම ගහන්න එපා. එතකොට අපිට සීමා ඉරි ගොඩක් පේනා වගේ පෙනේවි. ඒ නිසා අපි ඇල කරලා හරස් අතට ඇදේට ඈතින් ඈතින් ඉරි ටිකක් ගහනවා. මොකද මම අපේ පුංචි දුව පුතාට ඈතින් ඈතින් ඉරි ටිකක් ගහනවා කිව්වේ. පුංචි දුව පුතේ අපි මේක සලකුණු කරලා බොහෝ වෙලාවක් අපේ පැන්සලෙන් මේක පාට කරන්න ගත්තොත් අපිට පිළිතුරු ලියා ගන්න කාලේ මදි වෙනව අනිත් ප්‍රශ්නවලට. ඒ නිසායි අපි සීමා ඉර නිවැරදිව සලකුණු කරලා ඒ ස්තම්භයේ ඇතුළත සීමාවට යටින් පැන්සල් ඉරි ටිකක් ලකුණු කරන්නේ. එතකොට පොන්ජි දූපතේ ඔන්න මතක තියාගන්න ඕනේ වැදගත් කාරණේ තමයි ප්‍රස්ථාරයක් සලකුණු කරද්දී සීමාව නිසි ලෙස ලකුණු කරලා නැත්නම් ඒ අදාළ ස්තම්භේ නෙවෙයි නම් ලකුණු කරලා තියෙන්නේ අපිට ලකුණු ලැබෙන්නේ නැහැ. එහෙනම් ඔන්න ඒ ගැනත් කල්පනා කරලා අපේ පුංචි දුල පුතාලා තමන්ට ලැබෙන ප්‍රස්ථාර සලකුණු කරන්න උත්සාහ කරන්න ඕනේ. මේ වගේම ප්‍රස්ථාර ගණනාවක් අපිට ඉගෙන ගන්න තියෙනවා. ස්තම්භ ප්‍රස්ථාර විතරක් නෙමෙයි, චිත්‍ර ප්‍රස්ථාර, වට ප්‍රස්ථාර, රේඛීය ප්‍රස්ථාර, ඒ වගේ විවිධ ප්‍රස්ථාර අපි ඉදිරි දවස්වලදී කතා කරනවා අපේ පුංචි දුව පුතාත් එක්ක. එතෙක් අපේ පුංචි දුල පුතාට සුබ දවසක්. ශිෂ්‍යත්වය හරි ලේසි. මේ ශිෂ්‍යත්ව විභාගයට සූදානම් වෙන අපේ පුංචි යාළුවන්ටයි